මායිතා ගෞරවයෙන් ආරාධනා කරනවා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් විජේසූරිය මහත්මයාට සියලු දෙනාම අත්පල සන්නාදයෙන් ඔහු පිළිගන්නා හැටියට මා මතක් කරනවා ගෞරවනීය පූජ්‍ය පක්ෂය ප්‍රමුඛ ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි මම ප්‍රථමයෙන්ම මගේ කෘතඥතාව පිරිනමනවා ජනක මහත්මයාට මට කොරියාවට එන්නට ආරාධනා කිරීම ගැනත් ඔබ මුණ ගැසීමට අවස්ථාවක් ලබා දීම ගැනත් මම මේ කෙටි වේලාව තුළ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ පෞද්ගලික ජීවිතයට අදාළ කරුණු කීපයක්. අපි සෑම කෙනෙකුටම පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඔබ දුරු රටකට ඇවිල්ලා මහන්සි වෙන්නේ මේ පෞද්ගලික ජීවිතේ නිසා. මේ පෞද්ගලික ජීවිතය අපේ වෘත්තීය ජීවිතයත් අතර යම් සමබරතාවක් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. බොහෝ දිනක අද සමාජයේ ජීවත් වෙනවා හැබැයි සතුටින් ජීවත් වෙන බව අපට දකින්නට ලැබෙන්නේ නැහැ. සමහරු කල්පනා කරනවා ඇතිතරම් වියදම් කරන්නට සල්ලි තියෙනවා නම් ජීවිතේ සතුටක් තියෙන බව. ඒ සල්ලි තිබුණු පමණින් මිනිසුන්ට සතුට උරුම වන්නේ නැහැ. අපි මේ කාරණාව තේරුම් අරගෙන තමයි හැමතිස්සෙම කටයුතු කළේ. මට පොඩ්ඩක් කතා කරන්නට කලින් අත උස්සලා සංඥාවක් දෙන්න පුළුවන්ද? අවිවාහක අය කවුද මෙතන ඉන්නේ කියලා. කසාද බැඳපු නැති අය. ඒක විවාහ වෙලා දරුවෝ ඉන්න අය. අවිවාහකත්වයක මොනවා තිස්සු වගේ මට දැනුණා. මම ඉස්සර වෙලාම මම ගැන පොඩ්ඩක් කියන්න කැමතියි. මම ලංකාවේ පිටිසර ගමක දුප්පත් පවුලක ඉපදුණු කෙනෙක්. අපේ පවුලේ සමාජිකයෝ 7 දෙනෙක් හිටියා. අපේ අම්මගේ සහෝදරියකගේ ස්වාමි පුරුෂය හදිසියෙ මිය පරලොව ගියා. ඒ ගෙදර දරුවෝ 5 දෙනෙක් හිටියා. අපේ තාත්තයි 5 දෙනාවත් අපේ ගෙදර ගෙනල්ලා අපි 12 දෙනෙක් එකට ඉස්කෝලේ යවුවා. අපේ තාත්තා රැකියාවක් හැටියට කළේ පාම් කුච්චපු එක. සුළු ආදායමක් ලැබු කෙනෙක් අපේ තාත්තා. අද මට කිසිම හිතා ගන්නටවත් බැහැ. ඒ සුළු ආදායමින් අපේ තාත්තා කරලා තියෙන හරිය. අපි 12 දෙනෙක් ශක්තිමත් දෙපයින් නැගී සිටියේ කොහොමද කියලා කල්පනා කරනකොට මට කියන්න පුළුවන් වැදගත් කාරණා දෙකක් අද තියෙනවා. පළවෙනිම කාරණේ හැටියට මම කල්පනා කරන්නේ අම්මයි තාත්තයි එනකොටා ගන්න තැනක ජීවත් වීම. අපිට ඉස්කෝලේ දාගෙන යන්න හොඳ සපත්තු සෙරෙප්පු තිබුණේ නැහැ. හොඳ ඇඳුම් පැළඳුම් තිබුණේ නැහැ. තාත්තා පුළුවන් විදියට තුන් වේල බඩ පිරෙන්න කන්න හොයලා දුන්නා. අපි හරි සාමකාමී තැනක ජීවත් වුණා. මේක ඉතාම වැදගත් දෙයක් බව අද මට වැටහෙනවා. දෙවෙනි කාරණේ තමයි අසීමිත ආදරයකින් අපිට ගුරුවරු ඉගැන්වීම. මං කවදාවත් උපකාරක පන්තියකින් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. යමක් ඉගෙන ගත්තම ඉගෙන ගත්තී අපට පාසලේදී ගුරුවරු ලබා දුන්නු අධ්‍යාපනයෙන් තමයි. අද අපේ රටේ දරුවන්ට මේ දෙකම නැති බව මගේ අවබෝධය. උගක් දරුවෝ ජීවත් වෙන තැන සාමකාමී පරිසරයක් නෙවෙයි. ඒ වගේම තමයි ගුරුවරු දරුවන්ට ආදරෙන් උගන්වන බවක් අද අපිට පේන්න ලැබෙන්නේ. මෙතන තමයි අපේ සමාජයේ බරපතල ලෙස කඩා වැටිලා තියෙන තැන. ඉතින් අපි 12 දෙනෙක් ශක්තිමත්ව නැගී සිටියේ නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය නිසා.
මම නිතරම දෙමව්පියන්ගෙන් ඉල්ලන දේ දෙමව්පිය වෙන්න ඉන්න අයගෙන් ඉල්ලන දේ තමයි තමන්ගේ ජීවිතේ ඉරණම මොන විදියට විසඳුනත් තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න මහන්සි ගන්නට ඕනේ. හැබැයි දරුවෙකුට අධ්‍යාපනයක් ලබා දීමේදී මිල මුදල් වියදම් කිරීම පමණක් නෙමේ සෑහෙන්නේ. මීගමුව ප්‍රදේශයේ එක දරුවෙක් නිතර අධික හිසර දෙයක් දැනෙනවා කියලා පැමිණිලි කරනවා. ලංකාවේ ඉහළම විශේෂඥ වෛද්‍යවරු දෙන්නේ මේ ළමයාව පරීක්ෂා කරලා එයාට කිසිම කායික අසනීපයක් නැහැ කියලා පැහැදිලි කරනවා. අවසානයේදී මානසික වෛද්‍යවරයෙක් ළඟට මේ ළමයා යොමු කරනවා. ඒ මානසික වෛද්‍යවරයා ළඟ ප්‍රතිකාර ගන්නකොට මේ ළමයාගේ ඉස්සර දෙයට හේතුව සොයා ගන්නවා. असत्य वचन अम्मिया බොරුවට කෑ ගහන මේ අම්මගේ තාත්තගේ ගැටුම් වළක්වන්නට තමයි මේ අහිංසක දරුවා මේ උත්සාහය දරන්නේ. මේ වෛද්‍යවරයා අවබෝධ කරගන්නවා තිකින් දිගටම යටිසිතට සාවද්‍ය පණිවිඩයක් ලබා දීම නිසා මේ මානසික විකෘතිය සිද්ධ වෙලා තියෙන බව. මේකේ ඛේද වාචකය තමයි එක අවුරුද්දකදී මුළු ලංකාවෙන්ම ශිෂ්‍යත්ව විභාගයෙන් නිකොලස් වෙනියට ලකුණු අරගෙන සමත් වෙච්ච දරුවා මේ දරුවා මානසික රෝගියෙක් බවට අවසානයේ පත් වෙනවා. එතකොට තාත්තා කෙනෙක් කොච්චර හම්බ කළා කෑම බීම ගෙනහලා දුන්නා භෞතික පරිසරයක් ගොඩ නැගුවත් අවසානයේදී ප්‍රතිඵලය කුමක්? එනිසා මේ ජීවත් වීමේ විනය කියන එක අපි ගැඹුරට තේරුම් ගන්න ඕනේ. දරුවෙකුට අපි කොහොමද ආදරය කරන්නේ? අනුසමිය කොහොමද සාමකාමීව ජීවත් වෙන්නේ? දෙන්නෙක් එකට ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙනවා. ගැටලු ඇති වෙනවා. සර්ව සම්පූර්ණ මිනිස්සු කියලා જાතියක් ලෝකේ කොහෙවත් නැහැ. සර්ව සම්පූර්ණ මිනිස්සු ඉන්නේ ඉදිරිපත්තරවල මංගල දැන්වීම් තීරවල පමණයි. පියවි ලෝකේ අපි හැම කෙනෙක් තුළම හොඳක් තියෙනවා නරකක් තියෙනවා. මනුෂ්‍යයා හොඳ නරක දෙකේ සංකලනය. අපි ජීවත් වෙන කපේ තියෙන ප්‍රබලතා මොනවද කියලා අපි තේරුම් අරගෙන ඒව දීප්තිමත් කරගන්නට ඕනේ. ඒව රැකගන්නට ඕනේ. ඒ වගේම අපේ දුබලතා අපිම වැඩ සාක්ෂියට එකතුව තේරුම් අරගෙන ඒව හැකිතා අරුම කරගන්න නැති කරගන්න කල්පනා කරන්නට ඕනේ. මේ සියල්ලටම වැදගත් වන්නේ අපේ මානසික නිරාකූලතාවයි. ඕනෑම කෙනෙක් නොමනා වැඩක් කරන්නේ යම් කිසි කල්පනාවක් ඇති. ඒ කල්පනාව සාවද්‍ය නොවන කල්පනාවක් බවට පත් වුනහම ඔහු කරන දේ යහපත් දෙයක් බවට පත් වෙනවා. හැම ආගමකින් උගන්වන ධර්මතාවක් එහෙම දෙයක්. එනිසා අපි මේ කාරණාව ගැන සංවේදී වෙන්න ඕනේ කියලායි මම කල්පනා කරන්නේ. අනිත් කරුණ තමයි මට මතක් වෙන්නේ අපේ තාත්තා උදේ පාන්දර නැගිටලා එක සීරුවට වැඩ කරපු මිනිස්සෙක්. දවසේ වැඩ ඉවර කරලා නාගෙන පිළට එනකොට 9:00 වෙනවා. ඒ වෙලාවට අපේ අම්මා හැමදාම එළාම් එකට වගේ තේ ටිකක් හරි කෝපි ටිකක් හරි හදාගෙන ඇවිල්ලා පිළේ වාඩි වෙනවා. ඉතින් දෙන්නත් එක්ක පිළේ වාඩි වෙලා मूल සමහර පුද්ගලෙ උදේට නැගිටිනකොට ඇඟට පණ නැහැ. පොල්ලෙන් ගහලා වගේ කතා කරන්නේ බාහිරට නැරිලා. ඒකට හේතුව
එක දිගට හොඳ නිින්දක් ලබලා නැහැ. එක දිගට නිින්දක් නොලැබෙනවා කියන්නේ තමන්ගේ යකිසිත නිරවුල් නැති බවයි. සමන විද්‍යාඥයෝ කියනවා නිින්දට පෙර යකිසිත නිරවුල් කරගන්න. දවසේ වැඩ කටයුතු ඉවර කරලා පිරිසිදු වෙලා හැකිනම් තමන් අදහන ආගම මිනිත්තු කීපයක් අදහලා හොඳ සිතිවිල්ලකින් නිින්දට යන්න මම මහවල් වෙලාවට අවදි වෙනවා කියලා හරියට ඒ වෙලාවට අවදි වෙනවා. දවස කෙළවර කිරීම කියන එක ඉතාම වැදගත් දවසක් සතුටින් පටන් ගන්න. මම දන්නවා මෙතන වාඩි වෙලා ඉන්න අය තමන්ගේ සමීපතමයන්ගෙන් දුරව ඉන්නකොට හුදෙකලාවක් තියෙනවා. පාළුවක් තියෙනවා. හැබැයි හුදෙකලාව සහ පාළුව තමයි ඔබ දරාගත යුතු පළවෙනිම දේ. ඔබ ඇවිල්ලා තියෙන යම්කිසි අරමුණක් ඇතිව වඩා යහපත් ජීවිතයක් උරුම කර ගැනීමේ අරමුණ ඇතිව ඒ වඩා යහපත් ජීවිතේ ඔබට විතරක් නෙමේ ඔබේ පවුල සමාජිකයන් සමීපතමයන් වඩා යහපත් ජීවිතයක් උරුම කර ගැනීමේ පරමාර්ථයෙන් නම් ඔබ ඇවිත් තියෙන්නේ ඔබ මේ රට තුළ ජීවත් වෙන්නට ඕනේ ඔබට අවශ්‍ය විනය ඔබ ඇතුළේ ශක්තිමත්ව ගොඩනගාගෙන ඒ විනය පළවෙනි දේ තමයි තමන් තමන්ව පාලනය කර ගැනීම. තමන්ව තමන්ට පාලනය කරගන්නට බැලුව ගියොත් තමන්ගේ ප්‍රයත්නය ගලට ඉනි කැපුවා හා සමාන වෙන්නට පුළුවන්. ඔබ යමක් හම්බ කරලා තියෙන්නට පුළුවන්. ඔබ භෞතික වශයෙන් යම් යම් දේවල් උරුම කරගත්ත වෙන්නට පුළුවන්. ඒත් ඔබේ ව්‍යායාමය සාර්ථකද කියන එක ගැටලුවක්. මේක තේරුම් ගන්න. තව එක දෙයක් මට මෙතෙන්දී කියන්නට මතක් වෙනවා. අපේ තාත්තා ගැමියෙක්. අපේ තාත්තගේ ලොකු අරමුණක් තිබුණා දරුවන්ට උගන්වන්නට ඕනේ කියලා. අපේ තාත්තගේ නියමය තමයි හැමදාම ඉස්කෝලේ යන්නට ඕනේ. අසනීපයක් නම් විතරයි ගෙදර ඉන්නට පුළුවන්. අසනීප බව තාත්තට දැනෙන්නත් ඕනේ. ඒ විදිය පාලනයක් අපට තිබුණා. තාත්ත කෙනෙකුගේ පාලනය දරුවන්ට අවශ්‍යයි. දැන් හුඟක් මේ අවිවාහක අය ඉන්නේ. මම ඔබට කියන්නේ ඔබේ මේ තරුණ කාලේ ඔබේ ශක්තිය ඔබේ වීර්යයෙන් ඔබ යමක් හම්බ කරගෙන ඔබේ ජීවිතය ගොඩනගා ගැනීමේදී ඔබ පවුලට නායකත්වයේ දීමේදී ශක්තිමත් පෞරුෂයක් ඔබ උරුම කරගන්නට ඕන. දරුවන්ගේ පිළිකුලට අප්‍රසාදයට භාජනය වන තාත්ත කෙනෙකුට දරුවෙක් හදන්නට බැහැ.